දැසක් බොහෝ වෙලාවට ජීවිතය කත කරන කාල අතළ තුර අපිට විවිතාකාර ගැටලුවලට හුණඳ දෙෙන සිදුවනු. සහර කලාවට ජීවිතය යම්යුම් සන්ධිස්ථාන වලදි ඔප කතයුතු නැති ඇතැඹදාට හිතවේවත් නැති තීරණගන්න ඔපට ජීවිතය තුළ ජීවිත කාලය තුර අවස්ථාව හිගෙන. එවල් අවස්ථාවක් තමයි ොහෝ වෙලාවට යුකතිීගයට පත්තන ඔබට ේ විවාාජීවිතය ඇතුරේ ඇත්තැම් වෙලාවට ගැටලුකාී ප්‍රශ්නමත්වෙනකොට ඔබ ඇත්තැම්ට අපේක්ෂා කරන පිතුරවෙන්නේ දික්කසාදය. බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් සමාජය ඇතුරෙ දික්ක සාය කියන පච්චනය ගැන කතා කරන්න බොහෝ සයින් පිය දෙෙනවා. එහි නිසාවෙම තික්කසාදය සිදදුුවන්නේ කොහොමද ඊට අශයම් වටපිටාව කොහොමද දික්කසාදයකට යනවන ඊට අවශ්‍ය කරන මූලික සිද්ධන්ත මොනවද කියනක ගැන මුොහෝ දෙනට නිසියාකාරා ඔබෝධයරන්නේ. ඒ නිසාවෙමයි, අද කතාභා වැඩස්ටාන තුළින් දික්ක සාතය කියන මාතෘකාාව ගැන ඔබත්ක කතා කරන්න අපි සූදාන දන්න.ඉට ප්‍රථම එමං ඔබට මතා කරන්න නිවසේ සිට ඩෝපවාහිෙන තෙරේ නබියව නර්පනාව කියම ඔබට පුළුවන් ඔබේ චංකම තරකතනයේ ත්‍රිවිතටහි සුපත්ත කහරත් අපිව නරපන්න ඒවකීම තමයි www. TV.com කිය අප වෙපට ට පියසනොත් අප සියලුම වැඩසටහන් ස්ජයේදීව නැරවීමේ අවකාශය අපි ඔබට උදා කලා තිබෙන. අප සඳහන් කරපු විදිහටම දික්ක සාදේකයන්නේ අපි බොහෝසයෙන් කතා කරන්න පසුපොද වෙන මාතෘකාවක් හැබැයි මේ වෙනකොට සමාචදරේ දික්ක සාථය කියෙන වචනය නිරාන්තරයෙන් ඇහන වචනයක්. ඒ නිසාවමයි දික්ක සාතේගැන අපි කතා කළ යුතුවන්නේ. එය නිසාවෙම ඒ ගැන කතා කරන්න අදතා අපි ඉට සුදුසුම පුද්ගරේ අප මැදිියට කැඳවන ඇය තමයි? තිවේදී සහ නීතිය පිළිබද්ද පශ්්‍යත්තුපාදිතාරි, ළමහා කාන්ත ආරක්ෂා වැනග්‍රන්ථය කද්‍රෝ චේෂ්ට නීතිඥ සජීවනි අපේකොන් මහත්මය අයි පෝුවන් කල් පිළිගන්නන් ර ම බොහොසිෙන් කතා කරා මින්තිික්ක සාතයකෑන අපි කතා කරන්න වැඩි වශයෙන් අපි සුබටෙන ත්‍රක බොහදන කැමතිෙන සමාචතරයේ දික්කසාදය කියන මාතෘකව ගැන කතා කරන්න. හැබැයි දික්කසාදය වෙනවා. බොහෝ දෙන දික්කසාදධ වෙනවා. එඒ නීතිය ඒ මීතිමය වපසරය ගැන ොහෝදට අවබෝධයක් නෑ. එඒ නිසාම කතාබහ පටන්ගන්න පැරාතුව මල්ලෑස්තික් කතා කරන්න මකක්ද මේ දික්කසාදය කියනට මලික පදනම් වෙන්නෙක් මොනවද කියක ගැ අපේ ගැන කතා කරම්. අවති දංඟවා මෙහෙමයි දික්කසාදය කියන එක සාමාන්‍යය අපි කතා කරන්න අකමැත්ති සහ එක නොවිය යුතු දෙයක් විතර තමයි සලකන විශේෂෙන්ම දරුව ඉන්නවනං දෙක් අසායකට යනකොට එක පාරක්නෙම කීපසැයක්ම හිතන්නට ඕනද දරුව මේ ලෝකයට එන්නේ අම්මල තාත්තලාගේ ඌූමනහටන හිතකොට ඒ දරුවන්ට අපේ වගේ සමාජයක සුරක්ෂිත බව වැඩි අම්මයි තාත්තයි දෙන්න කසාද බැඳලා හිටියෝ හැබැයිතිම මෙහෙමයි කසාදය කියන එකත් එම දික්කසාදය කියර දෙකු රටේ නීතියෙන්ම පිියරගෙන තියනවා. අප රටේ විතරක් මේ ඕනම නීතික. ඒම ැත්ත නීතියක් තාන තිබ්බන්නේ කසාද බැන්දොත් බැඳමයාය දික්කසාද වවෙන්නම බෑ කියර. එතුර මිනිස්සුන්ට විවාහය වගේම දික්කසාදය කියන එකත් අවශ්‍ය දෙයක් විතට පිරිිගන්නවා. ගද අපි කාලයකදී සමහරවිට මෙයා තමයි අපේ ජීවිතය හොඳම කෙන කියට තෝරගත් අටයි ජීවත් වෙන කොට. ජීවිතය අපායක් බවට පත්වෙන තත්ත්වයක් එෙනවනං තබදුරට ඇතවන්ව බලෙන් එකට තබන්න නීතියට අවශ්‍ය වන්නේ නෑ. නීතිය එකනිසා විවාහය වගේම දික්කසාදය කියන දේත් පිළිගන්නවා. හැබේ ඕන ඕන බිදිහට දික්කසාද වෙන්නත් පෑ එකන දැන් අප එකට හිටිය දැඟිතිං අපිට ඇති එහෙම කියල දික්කසාද වෙන්නක් පෑ. ඒකට අපේ රටේ නීතියනුව වයිවාහක වැරදි මැට්‍රිමෝනියල් ෆෝල්ට. කියනේවා පිළියරගෙන දෙෙන එකක් තමයි අනාචාරයේ හැසිරී අනිත්්‍යක දේශසාගත අත්හැරයාම ඊළඟට විවාහා වන අවස්ථාවේදී පැවැති සුව කළ නොහැකි ලිංගික බෙලෙහිීනතා. ඔය කියනේවා තමයි වයිවාහක වැරදි විදිට අපේ රටේ නේීතියනුව පිියරෙන දේ හැබැයිදැන් යු ukේගේ රටක් යිංගලන්තේ වගේ රටක් ගත්ත ොත්ත හම ඒවගේ හේතු කියන වයිවාහක වැරදි කියන්නා වශ්‍යනෑධක්සාද වෙන්. හොමහරිරවෙෙන් අපේ විෝහය මේ වන විට කඩාගප්පල් වෙලා එක නිසා මේ විවාහය විසරුවාහරින්න කිය ඉල්ලන එක විතරයි ඒ රටවල සිදුකරන්න. නමුත් අපිී වගේ තාමත්තර ආසියාතික පරිසරයක් තියෙන රටක. විමහය කියන දේට අනිවාරයෙන්ම වයිවාහක වැැරත්තක් ඔප්පු කරන්නම ඕන කියන එක තමයි රටේ නීතිය වෙලා තියෙන්නේ තින් අපි හබැයි සමහරය මේක වට මිත්‍යා මතගොඩනංවල තියෙන එකත් තමයි අවුරුදු හතක්ෙන් වෙලා හිටියොත් ඉබේම දික් අසාදය හම්බ වෙනවා එකට හිටිය නැත්තන් එහෙම මෙචර අවුරුදු ගානක් ඔන්න දික් අසාදය හම්බ වෙනවා ඊට පස්සේ කැන්දකට ගිය නැත්තන් එහෙම තමරයි න්නවනි ලියාපදිංචි කරලා විතරක් ඉන්නවා ඒක කැන්දගෙන ගිය ත්සයක් පැවැත්තු ව නත්තන් එතන විවාහයක් ඇතිවෙලා නෑ මේ වගේ මිත්‍යමතවල ඉන්නවා නැහැ ඒ වැරදි තමුන්ට විවාසාහතිකයක් ලියාපදිංචිවුුණොත් නීතියට වැඩක් නැහැ ඔුන් අබු සැමියන් ලෙස හැසරුුණාද කැන්දගෙන ගියාද එකකර ජීවත් වනාාද කියන කාරණේ. අනිවාරයෙන්ම දික්කසාදයකින් විතරයි ඒ විවවා සහතිකය? සිුරුවාහරන්න පුලුවන් වෙන්න ඊනඟට අවුරුදුහතක් ඉබේම මේෙනන අවුරුදු හතක් වෙන් වෙලා හිටියයි කියලා අරලියාපදිංචි කරපු විවාසාතිකේ ඉබේම කටුගේ වෙන්නෙ නෑ නේද ඒකත් අධිකරණ නියෝගයකින් තිසාධිකරණය නියෝගයකින් තමයි රෙජිස්ටාර් ජෙනරල්වරයාට දන්න ලෑවන්නේ මේ දෙදෙන අතර පවිවාහායක් ලියා පදිංචි කරල තිේනො ඒ විවාහය මෙන්න මේ විතට අවලංගු කරන්නයි කියලා දිසාධිකරණය පවරණ දික්ක සාධනඩුවකින් තමයි කියඒවරගන්නේ ඒ වගේ මයි තකනට ගැටලුවක් ය ල හසේන්ම දික්සාදරයන හරි ක්ම වෙනවා මට ඉක්මනින්ම දික්සාද ගන්නන කිය කියෙන ඇත්තටම ඉක්මින්ම දික්කසාදය ගන්න පුලුවන් හඒක තමයිද යුගයේ තියන ල ගැන ලේ ඉතාම වැඩියෙන් අහන සහ මාරුම පශ්නයක්. හේතුව ලංකාවේ කොච්චර ඉක්මනින් දිිකසාේ ගන්න හැදුවත් අඩුමතර්ම මාස පහක්වත් යනවා දෙදෙන කැමැත්තෙන් දික්කසාදේ ගන්න හැදුවත් මොකද හේතුව දැන් සමහරයි ඉන්නවා තිල්න්නේි ගොඩාක් වෙලාවට මේ නෛතික දික්කසාදේ විතරයි අරන්න ඇත්තේ. එකට සමල්ලට එකක් වහලා කෑර ජීවත්වෙනවා හැබැයි දැනටමත් මානසික දික්කසාදය ශාරීරික දික්කසාදය වෙලා ඉවරයි කැන දෙන්න අඹු සැමි සබඳතා පවත්වන්න නැහැ මානසිකව දෙන්න අතර කිසිම බැඳීමක් නෑ ඉමෝෂණලි කිසිම බැඳීමක් නැහැ. හැබැයි නීතියෙන් කසාද බෙනද සහ ස්වාමිපුරුෂය ඉ මේ අය සමහලයට දෙන්න දෙපල ජීවත්වන්න. එතකොට සමහරවිට තමන්ට හොඳ සහකරුවෙක් හෝ සාකාරයක් ලැබුණොත් ඇදැ සමාරයි න්න දික් අන දික්ක සාද වෙන්න ඕනෑ මටයාව ගැලපෙන් නැතිව වනාටතින් අපි දික් සාද ව න්න ල හැ ිස්යම්. ට කැලපෙන කෙනෙක් හම්බ වෙන අන්න එතකොට ඉක්නට දික්කසාද වෙන්න ඕනයි කියලා හිතෙන හැබැයි අපේ රටේ නීතියනුව සාමාන්‍යයෙන් දික්කසාද නඩුවක් දාලා දර මංකිව්ව වයිවාහක වැරත්ක් එක ඇන මේ එක උදාහරණයකින් පැදිරිිකරොත්තහෙම ස්වාමි පුරුෂයා ගිහිල්ලා දික්කසාද නඩුවක් දානවා මගේ බිරිඳ මගේ කිසිම වැරැත්තක් නැතු මවත් වේශසාගත ලෙස හැරගිය කියලා නඩුවක් දානවා ගිලති සාධිකරණය බිරිඳ ඇවිල්ලා ඒක පිළිගන්නවා යා කියන එක අපරාද නඩුවක් නෙමෙනි පිගත්ත කියලා ප්‍රශ්යක් වෙන්නේ නැහැ. ඉතින්න ඔව මම දල්සාහගද ලෙස හැරැගිය. එතින් එතකට නඩුව ඉක්මනින් ඉවරවෙනවා නඩු කල්යන්නෙමකද අපිතමූ උබිරිඳ වන්දියයක් ඉල්ලතියනවා. එඒමනත්තම් බිරිඳයි ස්ම්දුරෂයි අතර කාගේ ගාාවද දරුව ඉන්න ඕනි කියලා හබයක් තියෙනවා. එතකට ඒ කරුණු තීරණය කරන තිරණය කරන්න යනකොට නඩුව කල්යනවා හැබැයි සමහර කාන්තාවන් පවා දැන්වෙනකොට අපිට ඇවිල්ල කියන දේ තමයි මේ මගේ ෘතිය ජීවිතය තුළ හම්බ වෙලා තියෙන කාන්තාව නේ ඔයි මනුස්‍යගෙන්වාන් දිත්්‍යපා මුගුත් එපා මට දික්කසාදි විතර කරන් දෙෙන්. එතකොට ඔන්න ඉක්මණින් ලේසිෙන් දික්ක සාදි ගන්න පුළුවන් හැ ඉක්මනින් ලේසියන් කිය සතියක් ඇතුළද දික්ක සාදි ගන්න බැහේතුව තමයි ලංකාවේ නීතියනු මුලින්ම දෙන්නේ නයිසයි තීන්දුව කියන්නේ තාවකාලික දික්කසාද තීන්දුවන් දෙන්නේ. ඒ තීන්දුවදීල මාස තුනක්කින් තමයි අවසාන තිීන්දුව දෙන්නේ ගැන නියත තිීන්දුව ප්‍රකාශ කරන්න. එතකොට මාස හයක්වොත් පහක්කොත් අඩුුව තරමයනුව දික්කසාදයක් ලබාගන්න. දික්කසාදයක් යැන්නේ ලේසියෙන් ඔබට ඉපනිින්ම ගන්න පුළුවන් දෙයක් නෙමේ වගේම දික්කසාතය ගැන බොහෝ කරුණු කාරණ තියනට කතා කරන්න ඊට ප්‍රථ මේ අපි ලබාගන්නක් කෙටිවිරාමයක්. ඒරම අනතර උප නවකක් කතාබා වැඩසටහන සමඟ නීතිජුතුම විරාමයට කඩින් කතා කරාමේ දික්කසාතයක් ගන්න පුළුවන්න ඒට බලපන නීතිමය කරන තුනක් තියෙන කියලා. අපට පුළුව නීතිමය කරන තුනගෑ තවතුරටත් පහැදිි කරන්න. ඕ ඒට මමන රටේ නීති අනුව කියෙන වයිවාහක වැරදි මට්‍රිමෝනියල් ෆෝල් තුර මේ අනාචාරය අනාචාරය කියනක බොහෝදැනක් දැන්ට බිරිඳදඇවරු ඇවිල්ල මට කියදෙන. මගේ ස්වාම්පුරුෂයන මේ අනියම් සබධතාවයක් පවත්වනවා. එකක නිසා මට දික් අසාද වෙන්නට ඕන්න හැබයි ඒහමකිවට බෑනේ එක සාක්ෂිමගේ නොප්පු කරන්නට අවශ්‍යය. එතුොර අපි හනෝ මොනවද තියෙන සාක්ෂි තොර මේ බිලිඳදැවරු සමහල්ලාටි කියන දැන්ස්වාම පුරුෂයා ටොයිලෙට්ටකට ගිහිල්ලා කතා කරනව ඇහෙනෝවෙන කාත්තෙක් කාරි. හුණු මුණුගහනවා ඇහෙනෝමට. නත්තන් ගෙදරින් ඇතට ගිල්ල ටික කෝල්ස් ගන්න ඇහෙනවා ඒ කතා මට සැක සහිතා එහමනැත්තක් ඔයා කෑවති කියලාමෙන ගෑනු කෙනෙක්ගෙන් මෙසේච්ජක කැවිල්ල තියෙන මේ විදිී ඉතිං කාන්තාවගේ බිරිඳක සැකය හරි වෙන්න පුළුවන් හැබයි මේවා ප්‍රමාණවත් මදී දික්කසාද නඩුවක අනාචාරය ඔපපු කිරීමේදී. අන දික්කසාද නීතියනුව අනාචාරයේ කියල කියන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ බිරිඳ නොවන වෙනත් කෙනෙක් සමඟ ලිංගික සබඳතාවයක් පැවැත්වී. එතකොට ඒකාරණය ඔප්පු එන්නටොන්. වෙනත් කෙනෙක් සමග ලිංක සබඳතාවයක් පවත්වපු බවට, සාධාරණ සැකයක් ජනිත කරන්නට අවශ්‍ය හෙම නැතුව දැම් මෙයා කතාෆෝර් එකෙන් කතා කරනවා වැඩි අල්ලපු ගෙදර මනුස්සත් එක හිනාවෙනෝ වැඩී ඒවි තෙද කිව්ව කියල එක අනාචාරය කියෙ එක උප්පු කරන්න අමාරවි. හැබැයි විවාහකයෙක් සමඟ යම් අවිවාහක කාන්තාවට නි මේ ප්‍රශ්න ගොඩයක් වැඩි අපිතම විවාහකෙක් සමඟ යම් කාන්තාවක් සම්බන්ධතාවයක් පවත්වනවා දැම් බිරිඳට සැකයක් මතුව වෙනවා මන් වැඩ කරන්න තැන ස්වාම්පර්ෂයි ස්වාම්පුෘරෂයා සමඟ එකට වැඩ කරන තැන මෙන්න මේ කාන්තාව සමඟ මගේ ස්වාම්පුරෂයා යම් සම්බන්ධාව පොවත්තනො කියලලා බිරිඳ සැකරනවා. ඒ සැකේ මතහරි සම විත්තිකාරයක්ව නම් කරන්න පුළුව අහි කියන්නේ සහයෝගී අනාචාරය කියලා. එතකොට සමාර වෙලාවට ඒ විවාහය තුළ සම්බන්ධතාවලට පැටලෙනයටත් උසාවියන්න ද්ධවෙන්න පුුවන් එක නිසා පොඩ්ඩක් ප්‍රවේශමෙන් තමයි මේ කටයතුල නිරත වෙනවා නම් ඉරතවෙන්න ටොන මෙ අපේ සාදාචාරය මගෙන් පිළිගන්නෙ නැහැ නමුත්තර අනාචාරය කියන රටේ අපරාධ නීතියනුව වැරද්දක් නෙමේදැ ොහෝ සසාමරකාන්තාව වෙලා වේගශීලිය වනාහමකින මගේ මනුස්්‍යය තැ වෙන ගෑනු කෙනෙ එකක් ඉන්න ඉතින් ඇයි බැරි හිරියදාන්න එහෙම හිරේදාන්න කෙනෙ එක අපරාධ නීතියෙන් වැරද්දක් පිතර සලගන්න හැන එක සිවිල් නීතියකට පුළුවන් වෙන්න දික්කසාධනා අඩුවදදාලා අර සහයෝ ග අනාචාරය කරන ැනත්තිය හෝ තැනැත්තාවත් සමවිත්තිකාරයක් කරලා ඒ අයගෙන් වන්දි ලබා ගැනීමක් තමයි කරන්න පුළුවන් වෙන් එතකොට අනාචාරය ගෙන ඔබට පැහැදිලි ඉළඟට දවේශ සහගත හැරයාම මේ මත තමයි ගොඩක් අයදික් අසාදේකන් එක කියන්නේ බිරිදක් හෝ ස්වාමිපුරෂය කියාම් ම බිරිඳක් හෝස්වාමිපුරුෂයක් විදිර මගේ යුතුකන් සසිියල්ල ෂ් කරද්දී කිසිම සාධාරණ හේතුවක් නැතුව බිරිින් මගේ බිරිඳ හෝස්වාම් පුරෂයක් ගෙදරින් ගිය අනිපත්තර අපිහිත ව මෙහෙම වෙන්න පුළුවන් අනුමිතද ඒස්සාගත හැරයාම කියන්නේ මේ දැන් බිරිද කියන වූ මම ගෙදරින් ගියා හැබැයිගිය? මේ තැනැතාගේ හිංසනයන් දරාගන්න බැරුව. මහුගේ නොසලකා හැරීම්ගේ ස්වාම්පුරෂයගේ නොසලකා හැරීම් දරාගන්න බැරුව. එක නිසා යනකොට පොඩ පොලසියටම පැමණිල්ලක් කරලා ගියයොත්ඒ පසුව අඩුවකදී වාසිදායක තත්ත්වයක් වෙනවා. හරිත ඊළඟට ලිංගික බෙලිහිනතාවේ ඕන අවස්ථාවකද ඇතියෙන ලිංගික බෙලහිනතාවේනේ නීතියට අනුවතියෙන්නේ විවාහා වනවිට පැවති සුව කළ නොහැකි ලිංගික බෙලහිනතාව මේ මත තමයි දික්කසාධයක් ලබාගන්නට පුළුවන් වයිවාහක වැරද තැනි පස්සේ බොෝදදිනට එන්න පුුවන් තවත්ගැටතුලුවක් තිෙනේ දික්කසාදය මට ගන්න ඕනෙ තින්නේ උසාාව යන්න බැහ. උසාාව නොයාම දික් අ සසාය ගන්න පුළන් කියෙන ප්‍රශ්ය බහෝදන කියය ඇතර විම පුුවන් අවස්ාවක් තියෙනවා හෙමයි එකක් සැරයක් දෙන්න කැමැත්තෙන් දික්ක සාද වෙනව නං එක සැරයක් විතරක් උසාවියට ගිහිල්ලා නි. දවස්වල දෙපාශවේ නීතිඥවරුන් උසාවි ගිහිල්ල දික්කසාදය ලබා ගන්න පුළුවන් හැබයි එක සැරයක්වත් යන්නේ නැතුව දික්කසාදවෙන්න සමර් වෙලාවට සමහර දිසා වනිසුෘතුමල්ලා අවසර දෙනවා. අර කූඩුවට නංවල ගන්න සාක්ෂය දිවුරුම් ප්‍රකාශවලින් ලබා දෙන්නයි කියලා. ඒත් දිවරුම් ප්‍රකාශවලින් ලබා දෙන්න අවසරයක් ලබා දුන්නත්. දවරුම් ප්‍රකාශය නීතිහිත්්‍යවරයා මගින් උසාාවියයට ිදිරිපත් කරලා මුසාාවියන්නේ නැතුවම දික්ක අසාධය ගන්න පුළුවන් අවස්ථාක් තියෙනවා හැබැයි අර අධිකරණයට නඩුවක් පවරන්නේ නැතුව දෙක් අසාදවෙන්න අර එකට හිටියනෑ කියලා මංගර කිව්ව වගේ සමහරය මිත්‍යා මතපතුරුවනය අවුරුදු හතක්වයින් ලා හිටියොත් අු සැමි සබත්තා පැවැත්වේ නැත්ත ඉබේම විවාස හතිකය කටුගෑ වෙන්නන ඒක ඒ සඳහා බලයක් තියෙන අධිකරණයකින් ඒක අවලංගු කරනක ඒ විවාාසාතිකය වලග . එතනි පස්සේ තවන දික්ක සාත එක්ක ගොඩක් රට හැන වච්චනය තවම මේ දික්ක සාතාව වන්දිය කියන ඇතරම වද ො යිත ලැබ ික්කසා න් යක් ලබ ගන්න ගොඩක් ට ගට ඩක් පරිම යානු අපි. ෙන් ගෑන්ුවට වන්දි ගවන්න ඕනට දික්ක සාද වෙනකොට මගේ අධදැකීම තමයි ගොඩක් පිරිමියය මේ දික්කසාති දෙන්නැන බිරිඳක් දික්කසාද ඉල්ලුවොත් ඉතාම කැමැත්තෙන් දික්ක සාති දෙනවා මේ හැබයි වන්දිල්ල නැත්ත වන්දි ඉල්ලුවත් තමයි මේ ප්‍රශ්නි මතුවන්න එතකොට අනිවාරයෙන් එහෙම පුරුෂේක් නම් කාන්තාවකට වන්දියක් ගෙවන්න ඕනි කියල නීතියක් එහෙම නෑ හැබැයි අර අපේ තියෙන සංස්කෘ තිය නිසා අපේ සාමාන්‍යයෙන් තවමත්තින්නර පුරුෂයා තමයි ගෙදර ගරහ මූලිකයා ගෙදර උපයන්නා වෙන ඩියෙන්දේ පල තියෙන කෙනා ඉති එතකොට අරස්වාම් පුරුෂයාගෙන් ඇපෙන කෙනා තමයි බිරිද ඒවගේ තැන්තියෙනවන එක ඇතුලේ තමයි ඔය වැඩියහාරියක් කාන්තාවන් පුරුෂයන්ගේ කියෙන බිරිින්දඇවර දික්ක සාද වෙන්න යනකොට ඉල්ලන්න දික්කසාවාන්දි නමුත් පුරුෂයන්ට තිල්ලන්න පුළුවන්දිී බිරිඳගෙන් දික්ක සාදවාන්දය. එතකොට අනිවාරයෙන් කාන්තාවක් වීම නිසා ලැබෙන සහනයක් නෙමේ මේක මෙතනදී ඔපපු කරන්න ඕන යම් කාන්තාවක් තමන්ගේ පුරුෂයාගෙන් වන්දියක් කල්ලා සිටිනවනයි කියැ දික්කසාද දීමමනාව කියමේ. කියනෙ ඇලිමනනි කියල කියනවා ඉල්ලා සිරිීනෝන ඔප්පු කරන්න ඕන මේ විවාහය කඩාකප්පල්ලුනේ ස්වාමි පුරෂයාගේ වැරදෙන් කියෙක ඔප්පු කරන්න ටෝඩ අනිත්තක ඉල්ලන වන්දිය මේ පුරුෂයාට ගෙැවන්න හැකි අාවක් තියෙනවායි කියෙනෙක උපපු කරන්නට ඕන මොකද මුහුට ගෙවන්නට නොහැකි තරංග ලොකු අන්දියකිල්ලන්න බැහැ එවගේම තමයි දැ පුරුෂයටත් පුළුවන් අනිත් පැත්තට බිරිදගේ කියැන බිරිදගේ වරද කාීභාාවනි සසාහිමනතම් බිරිඳගේ වයවා වැරදක් තයි නිසා ම මේ විවායි කඩාකපල්ලුන එක නිසා ඇගෙන් වන්දි අරන් දෙන්න කෙලා ඉල්ලා සිරින්න පුළුවන් හැබැයි මෙතනදී ප්‍රායෝක බහෝවෙලවට කාතාවන් තබයි දික්කසාද වන්දී ඉල්ලා සිරින්නේ. එතකොට එක්කො මෙහෙම වෙන්න පුළුවන්. එකයන කාතාව ලක්ෂ විස්්සක් ඉල්ලනවා දික්කසාද වන්දී පුරුෂයා කියන ලක්ෂ දහයක් දෙන්නන් කියලා දෙන්න සමත එකට එළබෙනවා ඊට පස්සේ. ඒ කෙටියෙන් අවසන් කර ගැනීමේ අවස්ථාව හිමිවෙන්. දික්කසාේගෙන කතාා කන්න කොට පි කාහර දික්ක සද වන්දි ලාගන්න කොහොමද කියෙක ගැනයි වගේ දික්ක සාදේ අවශ්‍ය කරන මුලික පදන ොෝද කියෙනට ගැන හැයි මෙතැන මවෙන්න තවතුරට තත්්ියගෙන කතා කළ යුතුයි ඉට ප්‍රථමේ ලබාගන්නවා කෙටවෙරාමයක්. අනකර ඔබනවකත් කතාපා වැඩස්ටාන සම්ගය. අපි කතා කරේ අද දික්කසාතයකේන මාත්‍රකාව ගැන. එත්තක කතා කරන්න අපිත් සග සම්බන්ධරයිනවා ජේෂ් නීතිීශන සජීවනි අඔේකොන් හත්මියය නී පල්ි තුමේනි බොහෝ වෙලාවට දික්කසාතේයට යන බහෝ පාර්ශුවය අතර යෙන ගැටලුවක් තමයි. එක්කෙ කැමතින දික්කසාදේෙන්. හැබැව කෙනෙක්ට වශය දික්කසාද වෙන්න. ඒ විදිරරි එක් පාශුව කකමතින කොහොම දික්කසාදය ලබා ගන්න. ඔම අර කලින්කිෝගේ දෙපර්ශවයම කැමැත්තෙන් දෙක් අසාද වෙනවනම් ඉතා පහසුවෙන් දික්කසාදවෙන්න පුළුවන් එෙදකොඩාර හබයක් නෑනෙන් අඩුවේ වයිවාහක වැරද්දක් සාමාන්‍ය වැරැද්දක් තාලා ඉතිං පිළි අරගෙන ඒ ඉතාම කෙටියෙන් අවසන් කරගන්න පුළුවන් ඇැබැයි සමහරයින්නෝ ඉතින් දේපල ප්‍රශ්න නිසා වෙන්න පුළුවන් ඉතිං අනිත් කෙනට සමාරවිට පාඩමක් ව ගන්න වන්න පුළුවන් දැන් අපි ගාවටනායගේි හනවා දික්ක අසාදරකමැතිකිවම හේතුමක්. ඒයි කියන නෑ යාට දික්ක සැදුනු තයා ලේසියම වෙන කෙනෙක් අසාද බැඳගනි. එක දිස්සාවා මම දික්කසාද දෙන්නේ නෑ එහම කියනඉන්න නමුත් ඉතින් නමට විතරයි හතකට කසාදි සමට අර මනුසය ගිල්ල වෙන කෙනෙික් දැනට ජීවත්වයෙනවා ඉතින් සමහරයි කියනවා මේ බෑ ළමයින්ට තාත්ත කෙනක් න්න ඕන නේකහින්ද මම දික්කසාද වෙන්න. ඉති ලමයින්ගේ උපෙන්න්නේ වෙනස් එෙන්න එයා වෙන කෙනෙක් කියැන අපිතමු පාර්ශවයක් වෙන කෙනෙක් බැන්දයි කියලා දෙමන් කියන්න ළමයින්නව වනන් දික්කසාද වෙන්න මංමුලින් මත්ක කිව්වා නමුත් දැන් අපි හිත්තමුකු ළමයි හිටියත් සමහර වෙලාවට දික්කසාද වෙන්නම අවශ්‍යනං ළමයාගේ පීතෘත්තුෙන් ළමයාගේ උපෙන්න්න පියාගෙනනම වෙනස් වෙන්නේනෑ ළමයාෙන් තාත්යි අම්මයි දික්කා සාද වුණනා කියලා ළමයර නත්තු ලබා ගැනීමට තියෙන යිතිවාසිකං පස්සේ තාත්තා දේපල නොලියාමැරුවුණනොත් එහෙම ඒ දේපල හිමිකරගැනීමට තියෙන අයිතිවාසිකං ඒ වනඇති වෙන්නේෙ නෑ හැබැයි විවායතුළ හිටියත් අනිවාරෙන් දේපල හිමි වෙනවා කියලෙ එකක් නෑයි කැනේ තැනත්තාට පුළුවන් තමන්ගේ දප තමන්ට රිසි පරිදි ඕන්නන් ඔප්පු මගින්. තම මරන්න කකාලින් ඔපපු මින් ලියන්න ලුවන්න. එතකොට නමට දිවිවහයක් තිබුණා කියලාම අනිවායෙන් දේපලහිමි වේ එනෑ. හැයිතින් කාන්තාවකට පුළුවන් ඕන්නන් දික්කසාද නඩුවක් දාලා පුරුෂයාට තියෙන දේපලවලින් භාගයක්. එහෙම ඇත්තංහගේෙන් දිික්කසාද වන්දියක්ඒ ලමයින්ට ලියන්න කියලා මේ දේපල ඒවිදියට ඉල්ලාසිටින්න හැකියාව. එත් එක්කම මේ බොහෝ දෙනට ැඋතු මේ සල්හන් කළේ දරුවන් සම්බන්ධෙන් ගැටු ඇතිවෙන අවස්ථාතියවා. එක නි දික්කසාධයකට යනවන මේ දරුවගේ හිමිකාරත්වය කොහොමද කාරට හිමවෙන්න කියන ප්‍රශ්ය ොහෝසේන් කියය ැටලොසට අම්ම කැමතිනෑ දරුව දෙන්න ත්ත ගැම ති බව ගන්න. එතර මේ දරුවගේ හිමිකාරත්වය කොම නීතිඇතේ දික්සාතේයට පීරනයේ. ඔේ අතින් නඩු කල්ලයන එක දෙයාගේ කියන් තමු දික්කාසාධ වෙනකොට කාගේ ගාවත්ද ලමය ඉන්න ඕනි කියන එක ගැන. ගත්තයක් නැත්තං ඔන්න එතනදී උසාාවයක් සාක්ෂික කඇදවල බලන්නට ඕන කාගෙ ගාව ඉන්දීමෙන්ද ළමයාගේ උපරි මේ හපත බෙස්ට ඉන්ට්‍රස්ට් එක හැන්න කියලා ඉදින් මේකට ළමය සල්ලි තියන එකම නෙමේ ළමයාගේ ආරක්ෂාව රැකවරණය පස්සේ දෙල දෙමවපිය අතර තියෙන බැඳියාව ළමයාගේ කැමැත්ත මේ සියලු දේවල් බල්ල තමයි තීරණය කරන්න තර කලින් අව ප්‍රශ්නයට තවදුරටත් උත්තර දෙනවනං එක පාර්ශවයක් අකමැති නං අනිත් පාර්ෂවයට පුළුවන් නෑ එ අක මැතිවඋුණා ට එයා වයිවාහක වැරත් තක් කරලා තියනවා එකන්නේ එයා මාවත් දවේශ සයාගත ලෙස අත හැ ැගීහින්තියනෙන. එහමනැත්තන් යා මේ විවාහයල් ින් වැටන විදියට කටයිුතු කරලා තියෙනවා එම නත්තං යා වෙනත් කෙනෙක් සමඟ අනාචාරය හැසිරීලා තියෙනවා මේ විදිර ඔප්පු කරන්න පුළුවන් එක පාර්ක්ශවයක් අක මැති වුණත් අනිත් පාර්ශවයට දික්සාධී ලබාගන්න පුලුවන් එවගේම දරුවන්ගේ භාරකාරත්වය කියන එක තීරණය කිරීමේදී උසාාවිය බලන්නේ අම්මගගේවත් තාත් අගෙවත් අ යිතිවාසිකන් ගැන නෙමයි බහෝ වෙලාවට ළමයාගේ උපරීමය හපත සැලසෙන්නේ කාටත කාගිගාව ඉන්ඳීමෙන්ද කියන කාරණය මෙතකොට බෞතික ාරකාරත්තය සාන්න ති භාරකාරත්ය කියලා දෙදක් තියෙනවා භෞතික භාරකාරත්තය කියන ළමයාගේ භාරකාරත්තේ ෆිසිකල් කස්ටියක දරන්නේ කෞති කියෙන එක ඉතිං අනිත් කෙනාට පුළුවන් ඇක්සෙස්ඒ කියන ප්‍රවේශය ඉල්ලා සිටින්න හැකියාව තිෙන කැන්දර අටව බලන්න අයිතිවාශකන් ලබාගන්න පුළුවන් අයිතික බාරකාරත්වය කියල කියන්නේ දෙෙදනාටම දෙමවපියන් දෙදනාටම බෙදිලයනවා ළමයා සම්බන්ධව තීරණ ගැනීමේ අයිවාසිඒ එක්කම <laughs> <hans> ෑ දිික්කසාදයකට ගිය කෙනෙක්ට තවදුරට තපෙක්ෂ කරන්න පුලන් දික්කසාදුනාට පස්සේ මට නැවත විහ වෙන්න ඕන එතකොට කෙනෙක්ට ගැටලුව ඇතිවෙන පුලන් ික්කසාධය කරගත්තට පස්සේ කොපමන කාලයකින්ද මට විවාහවෙන්න පුළුවන් නැවත කියෙක අපේ ගැනත් කතා කර තිබෙනවා හෝයකත් වැදත් ප්‍රශ්ය මොකද සමහරයින්න දෙවැනි කසා දෙකට යන්න ඇඟිලි ගෙන ගැන සමරය මේ විවා දික්කසාද නඩුව දාන්නම දෙවැනි කසා දෙකට යන්න ඕන නිසා හැබැ ඔබේ නඩුව නීතිතජවරයාගෙන් හෝ නීතිජ්ඥව වරයගෙන් පහැදිලි වහන්න මේ මට ලැබුණේ තවකාලික දික් අසාද තින්දෝද ස්තිර දික් අසාද තිීන්දුවද කියල මකද තාවකාලික දික්ක අසාද තින්දූ යිසයි ෝඩ්ර එක දීලා මස තුනකින් තමයි නියත තින්දු ප්‍රකාශය ඇසලියූ ෝඩ එක ලැබන්නේ. බොහෝ අය මේක වරද්දගන්න. මොකද තාව කාලි දික් අසාද දීබ ගමම්ම ආමට දික් අසාද ලැබුණ කිය ිල වෙවැනි විවාහයක් කරගන්න. එතකට ඒක ශූන්්‍ය සහ බල්රහිත විවායක් වට පත්වවා. ඒක නිසා නියත තිීන්දු ප්‍රකාශයක් ලැබ එකන මේ විවාහය තාවකාලික දික්ක සද තින්දු ප්‍රකාශ කළ මාස තුනකි. තමයි නියද තින්දු ප්‍රකාශය ප්‍රකාශකරන්න ඒක ලැබුණට පස්සේ අද ප්‍රකාශකරාණන් හෙටඋනත් කසාද බඳන්න හැකියාව තියෙනවා හැබැයි වරත්ත ගන්නපා. අඩුවරු නීතිශ්්‍යවරයාගේ හ නීතිශ්‍යනවරයගෙන් පහැදිලි වහන්න මේ මට ලැබනේ තාව කාලික දික්සාදේද ස්තිර දික්කසාදේද කිය. එත් එක්කම තව කනෙට ගැටලුවක් ඇැතිවෙන්න පුළුවන්ැන් දිික් සාදකට යන්න ඕනේ. එකට අවශ්‍යරන මොනහරි නීතිම දිය කීවිල තේනවද පට පිටවත් ේනවද ක්‍රියා පටිපාටය කොහම සිත්තවෙ වන්න කියනක ගැ. අප ගන වදරට සහන් කරු. ඕ විවාහා සහතිකේ අනිවාරයෙන් ඕන විවාහසාහතිකේ මුල් පිටපත හරි සහතික පිටපතක් රි. දැන් තමන් ගාව මුල් පිටපත නැත්තං තමන් කසාද බැඳපු ප්‍රදේශයේ ඩිවිශ සකට්‍ර Officeෆිස් එක දිශ්ේ තියෙනවන ප්‍රාදේශයේ ලේකම්කාරයල් එතන ඉන්නවා විවාහමරණ ස උපත් ලියාපදිංචි කිරීම රෙජිස්ටර් වරින්. එතරට ගිල තමන් දෙදනා කසාද බැඳපු භාර්ෂය දෙදෙනගේ නම් දෙක ලබාදුන්න හම්ම විවාසාහතිකේ සහතික පිටපතක් ගන්න පුල. එතකට අධිකරණයකට නඩුවක් ගුණු කරනකොට අනිවායෙන්ම විවාසහතිකයේ සහතික පිටපත හෝ මුල් පිටපත තියන්න ඕන ඊට පස්සේ තමන් නීතිඥවරයක් ගාවට ගිහිල්ල පෙර කලාසියක් ප්‍රොක්ෂය එකක් කියලා කියන අපි මේකට මේ ප්‍රොක්ෂයකට අස්සං කරන්න ටෝනය කියන්නේ මගේ නඩුව කරගෙන යන්න ඔබට බලය පවරණවා කිය නීතිංඥවරයායට දෙන බලතලේ ඉෙක න්නන් තන් ඒ නීතිීනවරයාගෙන් සැෑහිීමටත්වෙන් නැත්තන් ඒලියවෙල්න්න ති ඉල්ලස් කරගන්න හැකියාව තියෙනවා දරුවයින්න නම් දරුවන්ගේ උප්පැන්න සහතිකය ඊට පස්සේ මේ විවාහාය විවාහය සිද්ධ වෙලා ඊට පස්සේ මේ විවාහය බෙඳ වැටීමට හේතු වයිවාහක වැරැද්ද මොකක්ද මෙතන තියෙන කැන විනිසුරු තුමා සෑහීමට පත්තෙන් තරන් සාක්ෂි තියෙන්න්නට ඕනනනි හැබයි දෙන්න කැමැත්තෙන්න්නන් දිකාසාද වවෙන්න එච්චර ලොකු සාක්ෂයක් අවශ්‍ය වන්නේ ැහැ නමුත් අකමැත්තෙන්න්න දෙ එක පර්ශවයක් අකමැති නම් ගොඩක් සාක්ෂිය අවශ්‍ය වෙනවාදේ සාගත හැරයාමක් වෝ අනාචාරයක් ඔප්පු කරන්නට මේ සාක්ෂිටික රැස් කරගන්නට අවශ්‍යයයි ඒවගේ වන්දීල්ලන වන මුදර ගාස්තුවක් උසාවියට කියෙවන්නට අවශ්‍යයි ඉතින් මේ ලේඛන ලෑස්ති කරගෙන ඒ විදිර නීතිච්නවරයෙක් මගින් නඩුවක් පවරන්නට හැකියාවතිය. දික්ක සාදය කියයන්නේ බොහෝ වෙලාවට අපි කතා කරන්න පසුබට වෙන මාතෘකාාවක් හැබැයි බහෝසේෙන් බොහෝ දෙනා දික්කසාතිය අපේක්ෂා කරන අවස්ථා තියනවා ඒ වෙලාවකදී. ටයුතු කලයුත්ත ොමද කියන එක ගැන ඔබට හොඳ දැනුවත් කිරීමක් අද අපිත් එෙක්ක සම්බන්ධ යලු නීතිවේතිී සහනීතිය පිබඳ පශ්්‍යාතුපාතිධරේ ලමහාකාන්තතා රක්ෂව ව ග්‍රන්තය රු චේෂ්ට නීතය සජීවනි අේකොන් මහත්ය පැහැදිි වික්‍රහයයක් කලා ඔබතුමයට බෙවි ස්තූතිවන්ව වෙන කාරවලුම් හොගුණත් අපිත් එක්ක සබන්ධ වනක ගැන ති නැවත දවසක ඔබට වැදගත්වන නවමු මාත්‍රක සේ . वि කता बहव से कता भाकरण अपिසोता नाම් එතनी අधරනම් තිෙනවා ඔपට चाय කराहीහි දවसाක්।